අපේ තියෙන අපේ ගෙදරට එළියෙන් එන පොලිතින් මේවා රීසයිකල් ප්‍රතිචක්‍රීකරණය කරන්න බැහැ ලංකාවේ. ඒ නිසා ප්‍රතිචක්‍රීකරණය කරන තැන් තිබ්බත් හරි අඩුයි. ඒකට සාමාන්‍ය අයට මේක එක දෙන්න විදිහක් නැහැ. ඉතින් අපිට මේ දේවල් ගොඩක් වෙලාවට අපේ ලංකාවේ අය කරන්නේ එක්කෝ මේක පුච්චනවා. එහෙම නැත්නම් නගර සභාවට දෙනවා තමන්ගේ කුණු ප්‍රශ්නේ විසඳුනා කියලා හිතාගෙන. නගර සභාවේ අය ගිහිල්ලා මේක කුණු ගොඩකට දාලා එතනින් එක්කෝ ගම් වතුර හැදෙන්න පුළුවන් ඒක හිර වෙලා. එහෙම නැත්නම් මහමුහුදට අවසානයේ ගිහිල්ලා මහමුහුදේ සත්තු මැරෙන්න පුළුවන්. එක්කෝ මේක මේ විදිහටම ගිහිල්ලා ඔළුවේ හිර වෙන්න පුළුවන් නැත්නම් මේක හරක් කනවා ලොකු ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා. ඒතකොට තනි පුද්ගලයෙක් විදිහට මම මේ රටේ වෙසෙන පුරවැසියෙක් විදිහට මට යුතුකමක් තියෙනවා. මගේ නිවසෙන් එළියට යනවා නම් යම් කසලයක් ඒ කසල තව කෙනෙකුට ලොකු හානියක් නොවන දෙයක් විදිහට දෙන එක තමයි මගේ යුතුකම විය යුත්තේ. එතනදී තමයි අපි මෙන්න මේ ඉකෝ බ්‍රික් කියන සංකල්පය හඳුන්වලා දෙන්නේ අපේ අයට තනි තනිවම කරන්න පුළුවන් වෙනසකට. උදාහරණයකට අපේ ගෙදරට මට වමනාව නැති වුණත් මෙන්න මේ වගේ පොලිතින් කෑලි එනවා. හදිසියකට සමහර සිලි බෑග්ස් එනවා අපි කොච්චර එපා කිව්වත්. එහෙම නැත්නම් මේ වගේ පෝස්ටර් කෑල්ලක් මොනවා හරි එන්න පුළුවන්. මේ වගේ දෙයක් අපි ගෙදරට ආවොත් ටොෆි කොලයක්, චොක්ලට් කොලයක්, තේ කොල, කෝපි මේ වගේ දවටන වුණත්, ලුණු දවටන වුණත් අපිට ප්‍රශ්න. මේක මේ විදිහට මෙන්න මෙහෙම හිස් බෝතලයක් අරගෙන පිරිසුදු හැඳි පිටක් හරි ලනු ලීයකින් හරි මේ විදිහට මේක අපිට ඇතුළට දාලා තද කරගුවාම මේකට මහා ගොඩක් මේ වගේ නොදිරන සහ ප්‍රතිචක්‍රීකරණය කරන්න දෙන්න බැරි පොලිතින් ඔක්කොම අපිට මේ විදිහට උගුලක් විදිහට මේ ඉකෝ බ්‍රික් එකට දාන්න පුළුවන්. ඉතින් එතකොට වෙන්නේ මේක නගර සභාවට අපිට දෙන්න ඕනෙත් නැහැ. පරිසරයට හානියකුත් නැහැ. පුච්චණ්ඩ වෙලා අපිට විස ඩයොක්සින් වගේ වායුවක් අපිට එන්නෙත් නැහැ. බලන්න තද කරන්න අපිට මේකේ මේ ඇතුළට ගොඩක් දාන්න පුළුවන්. දානකොට මෙහෙම ලොකුවට දාන්න නැතුව පිරිසුදු තට්ටෙන් තමයි දාන්නත් ඕනි. ලොකුවට නැතුව පුංචි පුංචි කෑලි ඉරලා දාන්න පුළුවන්. එතකොට අපිට හොඳට ඒක තද කරලා මෙහෙම හදා ගන්න පුළුවන්. හොඳට මතක තියාගන්න ඕනි මේ වගේ හිස් තැන් තියෙන්න බෑ. මොකද හයිය ගඩොලක් තමයි අපිට හදන්න ඕනි. මොකද අවසානයේ අපිට මේ වගේ බෝතල් මෙගා බෝතල් හතක් පාවිච්චි කරලා මෙහෙම ඉඳ ගන්න පුළුවන් ස්ටූල් එකක් ලණු වලින් බැදලා හදා ගන්න පුළුවන්. තව කැමති නම් මේක ලස්සන කරන්න පුළුවන් රෙද්දක් දාලා කුෂන් එකක් දාලා පුංචි පුංචි බෝතල් වලින් ඉකෝ බ්‍රික්ස් හැදුවොත් අපිට පුළුවන් මේක ලොකු ඒවා හෝ පුංචි ඒවා තමන්ට අවශ්‍ය විදිහට බංකු හදා ගන්න, එහෙමත් නැත්නම් බිත්තියක් හදා ගන්න, ගහක් වටේ මේවා තියලා සිමෙන්තියෙන් බැඳලා මේ විදිහට අපිට තියලා ඕනනම් මේ පැත්ත පේන්න ලස්සනට තියලා මේ අතරට සිමෙන්ති දාලා හොඳ බිත්තියක් හදන්නත් පුළුවන්. ලොකු ගහක් වටේ ඉඳ ගන්න වගේ ලස්සනට හදන්න පුළුවන්. ඉතින් මේ විදිහට හිතට දැනෙන සතුට තමයි ගෙදරට අපි කොච්චර කුණු අවම කරත් ගෙදරට එන නොදිරන සහ ප්‍රතිචක්‍රීකරණය කරන්න බැරි ටොෆි කොලේ, චොක්ලට් කොලේ, කෝපි දවටනේ, ලුණු දවටනේ වගේ දේවල් මේ ඇතුළට දාලා අපි මේක සදාකාලික මේක ඇතුළේ තියෙනවා. මේකෙන් පරිසර හානියක් වෙන්නේ නැහැ. අපි ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න දෙයක් විදිහට නිෂ්පාදන අපිට කරන්න පුළුවන්.